ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත අසරණු ඉන්දියා ටෙස් ඉනිම ඇතුළු එම තරඟයේ විශේෂ සිදුවීම් රාශියක් ටෙස් පිටියේ අඩුම ලකුණු ගණනකට දැවි ගිය කණ්ඩායම් සහ සොයිබ් අක්තර් ඉන්දියා ඉනිම ගැන කියු අමුතුම කතාව ඇතුළු අලුත්ම ක්‍රිකට් තොරතුරු රාශිය සමගින් ක්‍රිකට් ලෝකයා සමග එක්වන්න අදදාස් 16 වසරේ දෙසැම්බර් 19 වැනි දින ඉන්දියා කණ්ඩායමට ටෙස් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 759 ලබා ගැනීමට සමත් විය. එයින් වසර 4කට පසුව එනම් 2020 දෙසැම්බර් 19 වනදා ඉන්දියා කණ්ඩායමට ටෙස් ඉනිමකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවට දැවි ගියා. ඒ ලකුණු 36කටයි. සංචාරක ඉන්දියා කණ්ඩායම සමග පැවති පළමු ටෙස් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ එනම් 19 වනදා සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 244ක්. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 191ක් පමණයි. ඇඩිලේඩ්හිදී දිවාරාත්‍රි තරගයක් ලෙස පැවති තරගයේ තෙවන දිනයේ වූ ඊයේ දිනේ ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දියා ඉනිමේ කඩුලු 9ක් පමණක් දැවි ගිය අතර මොහමඩ් සාමි පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා පිටින් ඉවත් වීමට තීරණය කළා. ඉන්දියා කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසුකොලේ නැහැ. වැඩිම ලකුණු ලාභියා වූ මයන්ක් අගර්වල් ලකුණු 9ක් රැස් කළා. මීට පෙර ඉන්දියා කණ්ඩායම ටෙස් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වන්නේ එංගලන්තයට එරෙහිව 1974 වසරේ ලබාගෙන තිබූ ලකුණු 42ක ලකුණු සංඛ්‍යාවයි. ඉන්දියාවට එරෙහි දෙවැනි ඉනිමේ පන්දු යැවීමේදී ජෝස් හෙසල්වුඩ් ලකුණු 8කට කඩුලු 5ක් දවාගත් අතර පැට් කමින්ස් ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙළුවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 90ක ඉලක්කයක් හිමි වූ අතර එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී සපුරා ගැනීමට ඕස්ට්‍රේලියානු ප්‍රීතිකරුවන් සමත් වුණා. ජෝ බාර්නස් නොදැවි ලකුණු 52ක් සහ මැතිව් වේඩ් ලකුණු 33ක් රැස් කළා. මෙම තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියා නායක විරාට් කොහ්ලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. විරාට් කොහ්ලි කාසිය වාසිය දිනු කිසිදු ටෙස්ට් තරගයක් ඉන්දියාව මෙතෙක් පරාජයට පත්ව නොතිබූ අතර ඒ අනුව මෙම තරගයේ ඉතිහාස ගතවන්නේ කාසිය වාසිය දිනා පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගය ලෙසයි. ඔහු මෙම තරගයට පෙර තරග 25කදී කාසිය වාසිය දිනා ඉන් තරග 21ක් ජයගෙන තිබූ අතර තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා වුණා. ඉන්දියාවේ වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ඉතිහාස ගත වූයේ වසර 143ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී කණ්ඩායමක් වාර්තා කර පස්වැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවද ලකුණු 36කට දැවි ගොස් තිබෙනවා. පහළ ඡායාරූපයේ ඇත්තේ මෙතෙක් ලොව අඩුම ලකුණු සංඛ්‍යාවන්ට දැවි ගොස් ඇති ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ නවසීලන්ත කණ්ඩායම 1955 වසරේදී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 26යි. දෙරට අතර පැවැත්වෙන තරඟ 4කින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරගය ලබන 26 වනදා මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිතයි. සොයිබ් අක්තර් ඉන්දියාව ලකුණු 36කට දැවීම පිළිබඳව අපූර්ව අදහසක් දක්වා තිබෙනවා. පකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක සොයිබ් අක්තර් සිය ටීටර් ගුණමේ සටනක් තබමින් සඳහන් කර තිබෙනේ තමා අවදි වීමෙන් පසුව තරගය නැරඹූ අවස්ථාවේදී ඉන්දියා ලකුණු පූර්ව ලකුණු 369ක් ලෙස දුටු බවයි. තමාට එය විශ්වාස කළ නොහැකි වූ බවත් පසුව දැස් සෝදා යලි තරගය නැරඹූ විට ඉන්දියා ලකුණු සංඛ්‍යාව ලකුණු 36ට විකට් 9ක් ලෙස තමා දුටු බවයි පවසා සිටියේ. තමාට එයද විශ්වාස කළ නොහැකි වූ බවත් පසුව යලි නින්දට ගිය බවත් අක්තර් සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කළා. ඉන්දියා යොවුන් ආරම්භක පිතිකරු ප්‍රීති සුවගේ ස්ථානය සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකු ප්‍රශ්න නගන බව දක්නට ලැබෙනවා. ඒ අතරට ඉන්දියා හිටපු නායකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් දැතුලත් ප්‍රීති සෝ ඉන්දියා පළමු ඉනිමේදී ලකුණු නොලවා දැවි ගිය අතර දෙවැනි ඉනිමේදී රැස් කළේ ලකුණු 4ක් පමණයි. ඒ අනුව ඔහු දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කළ යුතු බවයි ගවස්කාර් සඳහන් කර සිටියේ. ප්‍රීතිගේ පිතිකරණයේ තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. ඊළඟ ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් කළ යුතුයි යනුවෙන් ගවස්කාර් සඳහන් කළා. පෑයෙන් පෑ අලුත් වෙන දෙස් විදෙස් අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට ක්‍රිකට් ලෝකයා සමග ඉදිරියටත් රැඳී සිටින්න